2020 IPL ක්‍රිකට් තරගාවලියේ 4 වෙනි ස්ථානයේ අරගෙන නතර වෙන්න විරාට් කොහ්ලි නායකත්වයේ දරන ශ්‍රී ලංකා තුන්විරව ක්‍රීඩක ඉසුරු උදාන ක්‍රීඩා කළ RCB කණ්ඩායමට සිදු වුණා. ඒ සන්රයිසර්ස් කණ්ඩායම එක්ක තිබුණු තීරණාත්මක තරගයේ ලැබුණු කඩළු 6ක පරාජයත් එක්ක තරගයේ කාසිය වාසය දින්න සන්රයිසර්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව RCB කණ්ඩායමට ලබා දෙනවා. 2020 තරගාවලියේ පළවෙනි වතාවට නායක විරාට් කොහ්ලි අද දෙව්දාල් පඩික්කාල් එක්ක ඉනිම ආරම්භ කරන්න ආවත් ජේසන් හෝල්ඩර් කොහ්ලිට වැඩි වෙලාවක් පිටියේ ඉන්න දුන්නේ නැහැ. කොහ්ලි දෙවියන්නේ ලකුණු 6ක් ලබාගෙන ඉද්දී කොහ්ලිගේ දෙවියාවෙන් පස්සේ සන්රයිසර්ස් පන්දයවන්න තමන්ගේ ග්‍රහණය තව වැඩි කළා. ෆ්‍රෙන්ච් AB ඉනිම ගොඩනගන්න උත්සාහ කළත් වැඩිදුර අරගෙන යන්න සබස් නදීම් ඉඩ දුන්නේ නැහැ. උදාන වෙනුවට තරගයට ආපු මොයින් අලි මොනතරම් අවාසනාවන්තද කියලා පෙන්වුවේ ෆ්‍රී හිට් පන්දුවකට එල්ල කළ පහරකට දුවද්දී දැවි ගිහින්. ඩිවිලියස් ලබාගත් ලකුණු 56ත් එක්ක RCB කණ්ඩායම ඉනිම අවසන් කළේ ලකුණු 131ක් ලබාගෙන. සන්රයිසර්ස් වෙනුවෙන් හෝල්ඩර් කඩලු 3කුත් නටරාජන් කඩලු 2කුත් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 132ක ඉලක්කයක් හඹා යන්න එන සන්රයිසර්ස් ක්‍රීඩකයෝ ආරම්භයේ පාලනය තියාගන්න RCB පන්දු යවන්න සමත් වුණා. කේන් විලියම්සන් ලබා ගන්න අර්ධශතකයත් ජේසන් හෝල්ඩර් අවසානයේ ලබා ගන්න ලකුණු 24ත් එක්ක සන්රයිසර්ස් කණ්ඩායමට කඩලු 6ක ජයක් හිමි වෙනවා. සිරාජ් සන්රයිසර්ස් කඩලු 2ක් බිඳ දාද්දී සම්පා චහල් කඩුල්ල ගාන දවා ගන්න සමත් වෙනවා. මෙතනින් සම්පා පන්දුවාර 4 ලකුණු 12කට දාලා කඩුල්ලක් බින් දබා ගැනීම කැපී පේනවා. මේ තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් ක්‍රීඩා කළ එකම කණ්ඩායමත් ඒ විදිහට තරගාවලියෙන් ඉවත් වෙද්දී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක මුරලිධරන් පන්දෙවිමේ අංශය බලන සන්රයිසර්ස් තරගාවලියේ ඉස්සරහට යනවා. පසුගිය තරගාවලිය වලට වඩා කොහ්ලිගේ RCB මේ පාර තරමක හොඳින් ක්‍රීඩා කළත් කණ්ඩායම ස්ථාවර නොවීමත් එක්ක ඔවුන් තරගාවලියේ පෙන්වපු දක්ෂතාවත් ස්ථාවර වුණේ නැහැ. මේ ගැන සංඝ පසුගිය තරගයකදී අපූර්වට කියලා දෙනවා. ඔහු කියන්නේ මුම්බයි කණ්ඩායම තරගාවලිය පුරා එකම කණ්ඩායමක් තියාගෙන ලොකු වෙනස්කම් නොකර තරගාවලියේ ආපු විදිය තමයි හරි විදිය කියලා. ඩීකොක් තරගාවලියේ ආරම්භය අසාර්ථක වුණත් ඔහු කණ්ඩායමෙන් කපන්නේ නැහැ. බෝල්ට් සමහර තරගවල අසාර්ථක වුණත් ඔහුගේ තැනට මැක්රොලගන්ගේ ක්‍රීඩකෙක් ආදේශ කරන්න හැකියි. මුම්බයි එහෙම කරන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රතිකරණ ලැයිස්තුව වගේම පන්දු කරන බලකායත් හරි පැහැදිලි. හැබැයි RCB එහෙම කළේ නැහැ. ෆ්‍රෙන්ච්ට තරඟ කීපයක් දීලා එළිය තියෙනවා. ස්ට්‍රේන්ට තරඟ කීපයක් දීලා එළියෙන් තියෙනවා. කණ්ඩායම ජයග්‍රහණය ලැබමින් තියෙද්දී කණ්ඩායම වෙනස් කරලා උදාන එළියෙන් තියලා මොයින් අලි ගේනවා. අලි තරඟයක අසාර්ථක වුණාම එළියෙන් තියලා ආපහු උදාන ගේනවා. ඔය විදිහට ක්‍රීඩකයන්ට විශ්වාසයෙන් නැති වෙන විදිහේ වෙනස්කම් එක්ක කණ්ඩායමක් ඉස්සරහට යන්න අමාරුයි කියලා තමයි සංඝ කලින් තරගයක කිව්වේ. සංඝ ඒ කියපු දේවල් කොල්ලා 2020 තරගාවලියේ සෙල්ලම් කළ අවසාන තරගයේදීත් කරලා පෙන්නුවා. ඔවුන් කලින් තරගයට සෙල්ලම් කළ උදාන පිලිප් මොරිස් එලියන් තියලා විදේශ ක්‍රීඩකයන් 3ක්ම අලුතින් මේ තරගයට ගෙනාවා. ආරම්භක ප්‍රතිකරුව විදිහට මේ තරගාවලියේ සෙල්ලම් කළේ නැති කොහ්ලි ආරම්භක ප්‍රතිකරුව විදිහට ඇවිත් ෆ්‍රෙන්ච් අංක 3ට යවුවා. ඔය විදිහට වෙනස්කම් එක්කම කොල්ලා ආපු ගමන දැන් නිමා වෙලා තියෙන්නේ. මේ විදිහේ කණ්ඩායම වෙනස් කිරීම විතරක් නෙමෙයි. සමහර තරගවල AB වගේ ක්‍රීඩකයෝ ප්‍රතිකරණ අනුපිළිවෙලේ පස්සට යවපු තරගවලත් කොහ්ලිලා ඉල්ලගෙන කෑවා. දැන් 2020 IPL සීසන් එක ඉවරයි. කොහ්ලිලාට පුළුවන් IPL off season එකේ ඊළඟ IPL සීසන් එකේ මොනවද කරන්න කියලා ප්ලෑන් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.